අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය. පස්වෙනි පරිච්ඡේදයේ දෙවැනි කොටස විදිහට නිර්වාණය පිළිබඳවයි කතා කරන්නේ. පළවෙනි කොටසේදීත් නිර්වාණය පිළිබඳව යෙදෙන විවිධ වචන, නිවන පිළිබඳව පවතිනා වූ ඉගැන්වීම් කොටසක් සාකච්ඡා කළා. මේ කොටසේදී තවත් කොටසක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව මගින් මේ සාකච්ඡාවන් සියල්ලක්ම සිදු කරනු ලබන්නේ. ඔබට පුළුවන් මේ වගේ ලෝගු එකක් තියෙන අපේ මේ වීඩියෝ වලට යටින් ඔබගේ වම් පැත්තේ, එතනම එහා පැත්තේ තියෙනවා subscribe කරන්නට බටන් එකක්. subscribe කරන්න, ඒ වගේම ඊට පස්සේ bell icon එකක් දිස් වෙන්න ගන්නවා, පේන්න ගන්නවා, ඒකත් ඔබන්න. එතකොට ඔබේ දුරකථනයටම කෙටි පණිවිඩයකින් අපි මේ upload කරන පාඩම් ලබා ගන්නටත් පුළුවන්කම තියෙනවා. ඊට අමතරව අපි බලමු දහම් පාසල් අවසාන සියලු පාඩම් හා ප්‍රශ්නෝත්තර බෞද්ධ සංස්කෘතිය, බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සහ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන මේ හැම පාඩමකටම අදාළ ප්‍රශ්නෝත්තර පාඩම් විස්තර සරලව පැහැදිලිව ඉගෙන ගන්නට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ පෙළ බලන්න කියලා සිහිපත් කරනවා. පිරිවෙන දහම් පාසල පාසල කියලා මේ විදිහට YouTube එකේ සර්ච් කළාම ඔබට පුළුවන් අපේ නාලිකාව හොයාගන්න. නාලිකාවේ තියෙන වීඩියෝ සියල්ලක්ම නරඹන්න. ඊට අමතරව ඔබ හැමදෙනාටගේම පහසුව සඳහා අපි පහතින් ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එක හරහා පුළුවන් අපේ නාලිකාවට ඇතුළත් වෙන්න. ඒ කරුණ ටිකත් මතක තියාගෙන එහෙමනම් අපි නිර්වාණය පිළිබඳව පස්වෙනි පරිච්ඡේදයේ දෙවැනි කොටස යටතේ කතා කරන්නට බලාපොරොත්තු වෙන විස්තර ටික සාකච්ඡා කරමු. සෝතාපට්ටි ඵලය නිවනෙහි පළමු පියවරයි. සෝවාන් මාර්ගයට පත්වීම, සෝවාන් ඵලයට පත්වීම තමයි නිර්වාණගාමී මාර්ගයේ පළවෙනිම පියවර විදිහට සැලකෙන්නේ. එහිදී යෝගාවචරයා මමය මාගේයයි දැඩිව ගන්නා සක්කාය දිට්ඨියද, සසර හා නිවන පිළිබඳ සැක ඇතිවීම නම් විචිකිච්ඡාවද, මිත්‍යා සීල හා වෘත මගින් නිවන අවබෝධ කළ හැකි යන සීලබ්බත පරාමාසයේද යන බැමිස් සංයෝජන දස සංයෝජන වලින් තුනක් තුන සිඳියයි. නැවත වතාවක් අපි බලමු. සෝවාන් තත්ත්වයට පත් වුණාට පස්සේ යෝගාවචරයා මම මගේ කියලා හිතන සක්කාය දිට්ඨිය නැති කරගන්නවා. ඊට පස්සේ සසර හා නිවන පිළිබඳ සැක ඇතිවීම පිළිබඳ තියෙනා වූ විචිකිච්ඡාව කියන ගැන්වීම, විචිකිච්ඡාව නැති වෙනවා. සීලබ්බත පරාමාස කියන්නේ මිත්‍යා සීල හා වෘත මගින් නිවන අවබෝධ කරගන්න පුළුවන් කියලා කල්පනා කරන එක. එහෙනම් නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට දස සංයෝජන වලින් තුනක් සෝවාන් තත්වයට පත්වීමත් එක්ක නැති වෙනවා. ඒ තුන තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි කියන්නේ මම මගේ කියලා දැඩි විදිහට අල්ලා ගැනීම. සසර හා නිවන පිළිබඳව සැක ඇතිවීම විචිකිච්ඡාව. මිත්‍යා සීල හා වෘත මගින් නිවන අවබෝධ කරගන්න පුළුවන් කියන විශ්වාසය තමයි සීලබ්බත පරාමාස කියන්නේ. ඒ වගේම තමයි සීලබ්බත පරාමාස යටතේ මේ වෘත සීල සමාදානාදී සිද්ධ වෙලා තියෙනවා. අජවෘත, ගෝවෘත, සුනක වෘත, සුනකයෝ විදිහට, බල්ලෝ විදිහට, කුකුලෝ විදිහට, ඒ විදිහට වැරදි ක්‍රම මගින් නිවන් අවබෝධ කරගන්නටත් සමහර අය උත්සාහ දරලා තියෙනවා. සෝවාන් වුණාට පස්සේ සක්කාය දිට්ඨිය හේවත් මම මගේ කියලා දැඩිව අල්ලා ගැනීමත්, විචිකිච්ඡා හේවත් සසර හා නිවන පිළිබඳව පවතින සැකයත්, මිත්‍යා සීල හා වෘත මගින් ලබන නිවනක් පිළිබඳ විශ්වාස කිරීම, නිවන් සෙවීම කියන සීලපත පරාමාසයත් නැති වෙනවා. මේ සංයෝජන තුන නැති වෙනවා. විභාගයේදී අපකින් අහන්න පුළුවන් සෝවාන් ඵලයට පත්වීමේදී දස සංයෝජන වලින් තුනක් නැතිවේ
ඒ තුන නම් කරන්න කියලා. සක්කාය දිට්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒවගේ මේ තුන සම්බන්ධ කරගෙන කෙටි ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙන විචාර ප්‍රශ්නවලදී මේවා අපිට වැදගත් වෙන. ඒ නිසා මතක තියාගන්න ඉතාමත් හොඳයි. කාමරාග හා ව්‍යාපාද යන බැමි දෙක සකදාගාමි මගින් තුනී වන අතර අනාගාමි වීමෙන් ඒවා ප්‍රහීන වේ. අපින් ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. සකෘදාගාමි වන විට තුනී වන, අනාගාමී තත්ත්වයට පත්වීමේදී සම්පූර්ණ ප්‍රහීන වන දස සංයෝජනවල දැක්වෙන කරුණු දෙක මොනවද කියලා. කාමරාගය, ව්‍යාපාද, සකෘදාගාමී තත්ත්වයට යන් පත්වෙනකොට තරමක් අඩුවෙනවා, තුනී වෙනවා. අනාගාමී තත්ත්වයට පත් වුණාට පස්සේ මේ කාමරාග, ව්‍යාපාද කියන දෙක සම්පූර්ණ නැති වෙනවා. එහෙනම් දෙවනි තත්ත්වය තමයි සකෘදාගාමි නිවන් මාර්ගයේ දෙවනි තත්ත්වය. සකෘදාගාමි සකෘදාගාමී තත්ත්වයට පත්වෙද්දී දස සංයෝජන වලින් තුනක් නැති වෙලා දෙකක් අඩු වෙනවා. ඒ තමයි කාමරාග, ව්‍යාපාද, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද. දැන් මේ වෙද්දී දස සංයෝජන වලින් පහක් දන්නවා. දස සංයෝජන ඒ පහ දක්වා මාර්ගඵල අවබෝධයට පත්වීම පිළිබඳවත් දන්නවා. අනාගාමී වෙනකොට මේ කාමරාග, ව්‍යාපාද කියන දෙකත් එක්ක සෝවාන් වෙද්දී නැති වෙලා ගියපු සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුනත් එක්ක සංයෝජන පහක් නැති වෙනවා අනාගාමී තත්ත්වයට පත්වෙන වෙලාව වෙනකොට. ඕරම් භාගී සංයෝජන නමින් දැක්වෙන ඒ බැමි පස සිඳ දමන ලද තැනැත්තා සම්බෝධිය ආසන්නයෙහිම සිටින්නකි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුනත් සකෘදාගාමී වෙද්දී තුනී වෙන කාමරාගය සහ ව්‍යාපාදයත්, අනාගාමී වෙද්දී සම්පූර්ණ නැති වෙන කාමරාගය හා ව්‍යාපාදයත් කියන මේ සංයෝජන පහට කියනවා විශේෂ නම ඕරම් භාගීය සංයෝජන කියලා. උද්ධම් භාගීය සංයෝජන සහ ඕරම් භාගීය සංයෝජන කියලා කොටස් දෙකකට බෙදෙනවා සංයෝජන, දස සංයෝජන. එහෙනම් ඕරම් භාගයේ සංයෝජන නම් කරන්න කියලා කිව්වොත් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, රූපරාග කියලා අපිට කියන්න පුළුවන්. ව්‍යාපාද කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද කියන සංයෝජන පහ. ඕරම් භාගයේ සංයෝජන පහ නැති වෙනකොට සෝවාන් තත්වයටත්, සකෘදාගාමී තත්වයටත්, අනාගාමී තත්වයටත් පත් වෙනවා. අනාගාමී තත්ත්වය දක්වා ගමන් කරපු පුද්ගලයා මේ වෙද්දි නිවනට ආසන්න ස්ථානයකයි සිටින්නේ. සංයෝජනවල ඊළඟ කොටස තමයි උද්දම් භාගීය සංයෝජන, ඕරම් භාගීය සංයෝජන, උද්දම් භාගීය සංයෝජන. රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිච්ඡා. රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිච්ඡා. අපි මුලින්දලම කිව්වා සංයෝජන 10ක් ගැන, දස සංයෝජන ගැන. මෙතන සංයෝජන පහක් තියෙනවා. ඉස්සෙල්ලා සංයෝජන පහක් කිව්වා. එතකොට ඉස්සෙල්ලා පහ ඕරම් භාගයේ සංයෝජන, අනාගාමී තත්ත්වයට පත්වීම දක්වා නැතිවෙන සංයෝජන, දුරුකරන සංයෝජන. උද්දම් භාගීය සංයෝජන පහක් තියෙනවා. රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියලා මේවා කටපාඩම් කරගන්න ඔබ. ඉතින් මේවා උද්දම් භාගීය සංයෝජන යන බැමි සිඳ දැමීමෙන් හෙතෙම සියලු ආශ්‍රව ධර්මයන් ක්ෂය කරන ලද්දෙක් බවට පත්වේ. මේ කියන සංයෝජන ධර්ම සියල්ලක්ම නැති කළාම ආශ්‍රව ධර්මයන් ක්ෂය කරපු කෙනෙක් බවට, නිවන අවබෝධ කරගත්ත කෙනෙක් බවට පත්වෙනවා. ඒ සමගම තමන් පෙරවිසූ ආත්ම භාවයන් පිළිබඳ දැනීමද, දිවස් ලැබීමද, තමන් විසින් සියලු කෙලෙස් නැති කරන ලද බව දන්නා ආසවක්ඛේ ඥානේද, පුබ්බේ නිවාසානුස්සති ඥානේ, දිබ්බ සෝත ඥානේ, එහෙම නැත්නම් චුතූපපාත ඥානේ කියලත් කියනවා. මේ ත්‍රිවිද්‍යා ගැන කියන්නේ තමන් විසින් සියලු කෙලෙස් නැති කරන ලද බව දන්නා ආසවක්ඛේ ඥානේ. පුබ්බේ නිවාසානුස්සති ඥානේ තමන් පෙරවිසූ ආත්මභාවයන් පිළිබඳ දැනීම, දිවස් ලැබීම, චුතූපපාත ඥානේ, දිබ්බ
චක්කුඥානය කියලත් කියනවා. තමන් විසූ සියලු කෙලෙස් නැති කරන ලද බව දන්නා නුවන ආසවක්ය ඥාන. ඔය කියපු සංයෝජන ඕරම්භාගේ සහ උද්දම්භාගේ කියපු සංයෝජන දහයම නැති කලාම මේ කියපු ත්‍රිවිද්‍යාව පහළ වෙන. ඥාන ත්‍රිවිද්‍යා පහළ වේ යුතුවේ. එවන් තැනැත්තා නිවන ප්‍රත්‍යක්ෂ කරගත් රහතන් වහන්සේ නමින් හැඳින්වේ. ඕරම්භාගේ සංයෝජනවල දැක්වෙන සංයෝජනත් උද්දම්භාගීය සංයෝජනවල දැක්වෙන සංයෝජනත් සියල්ල නැති කළාම රහත් භාවයට පත්වෙනවා. දහම් ඇසයි, විද්‍යාවයි, ප්‍රඥාවයි, ආලෝකයයි, සත්‍යය හා ලෝකය පිළිබඳ යථාභූත ඥාන දර්ශනයයි කුසල් හෝ අකුසල් වලට එහි ඉඩක් නැත. දහම් මැස පහළ වෙනවා, විද්‍යාව පහළ වෙනවා, ප්‍රඥාව පහළ වෙනවා, ආලෝකය ඇති වෙනවා, සත්‍යය හා ලෝකය පිළිබඳව යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙනවා. ඊට පස්සේ කුසල් හෝ අකුසල් වලට ඉඩක් නැහැ. ඒවා සත්‍යය සසරට ඇදගෙන යන උපකරණ හේිනි. මේවා ඔක්කොම සසරට ඇද තබන උපකරණ බවට පත් වෙනවා. කුසල් අකුසල් කියන දේවල් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර කියලා සංස්කාර කොටස් දෙකක් කිව්වා. ඒ සංස්කාර දෙකින් සසරට ඇද බැඳ තිබීම තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඔබට මතක ඇති ඕරම්භාගී සහ උද්දම්භාගී සංයෝජන නැතිවීමත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල හතර ලබා ගන්නා ආකාරය. නිවන අවබෝධ කළ පුද්ගලයා කුසල් නොකරයි, අකුසල් ගැන කිව යුත්තක්ම නැත. නිවන් අවබෝධ කරගත්ත තැනැත්තා පුද්ගලයා කුසල් කරන්නේ නැහැ. යහපත් දේවල් සිදු කරනවා. හැබැයි ඒව කුසල කර්ම විදිහට කුසල විපාක ලබන තත්වයට පත්වෙන්නේ නැහැ. අකුසල් ගැන කිව යුත්තක්ම නැත. අකුසල කර්ම කිසිසේත්ම රහත් භාවයට පත්වෙච්ච උතුමන් වහන්සේලා සිදු කරන්නේ නැහැ. එහෙත් අතීත කුසලාකුසල කර්මයන් විපාක වළඳයි. අතීත කුසලාකුසල කර්මවල විපාක ලැබෙන්න පුළුවන්. සීවලී මහරහතන් වහන්සේගේ හා මුගලන් මහරහතන් වහන්සේගේ චරිත කතා එයට නිදසුන් වශයෙන් සිහිපත් කළ හැකිය. සීවලී මහරහතන් වහන්සේ දානය දීලා තිබුණු නිසා උන්වහන්සේ ප්‍රතිලාභින් අතර අග්‍රස්ථානයට පත් වෙමින් කිසිම දවසක සිව්පසෙන් අඩුවක් සිද්ධ වුණේ නැහැ උන්වහන්සේට. මුගලන් මහරහතන් වහන්සේ අතීත භවයකදී තමන්ගේ ස්වාමි දියණියගේ කීම අහලා තමන්ගේ අම්මට සහ තාත්තට වදදීම නිසා අවසානයේදී හොරු කණ්ඩායමකට අහුවෙලා උන්වහන්සේ පීඩාවට පත් වුණා, පහර කෑමකට ලක් වුණා. ඒ කුසල කර්ම විපාක දුන්නු ආකාරය සහ කුසල කර්ම විපාක දුන්නු ආකාරය රහත් භාවයට පත් වෙලා හිටියත් ඒ පංචස්කන්ධය පවතින තාක්කල් කුසල කර්ම හෝ අකුසල කර්ම විපාක දීමේ හැකියාවක් තියෙන බව අපි මීට කලින් පාඩම්වලදී සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් රහතන් වහන්සේ කුසල කර්ම හෝ අකුසල කර්ම සිදු කරගන්නේ නැහැ. හැබැයි අතීතයේදී කරලා තියෙන කුසල අකුසල කර්මවල විපාක පිරිනුවන් පානතුරු ලබන්නට සිද්ධ වෙනවා. විවහාරික ලෝකයේදී රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. විවහාරික ලෝකයේදී අපි දකින රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන යන ස්කන්ධ පස එක්වීම පුද්ගලයා නමින් හැඳින්වෙන අතර නිවන අවබෝධ කර ගනුයේ ඒ පුද්ගලයායි. මේ කියපු පහ එකතු වෙලා තමයි පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ. ස්කන්ධ පහ එක්වීම පුද්ගලයෙක් කියලා කියනවා. මේ පුද්ගලයා තමයි නිවන අවබෝධ කරගන්නේ. ඉතින් බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත යන නම් වලින් හැඳින්වෙනුයේ පූර්ණ වශයෙන් නිවනටපත් පුද්ගලයෝ. බුද්ධ තුන්තරා බෝධිය කියලා මේ තුනට කියනවා. බුද්ධ සම්මා සම්බුද්ධ කියලාත් කියනවා. පච්චේක බුද්ධ අරහන්ත කියන්නේ තුන්තරා බෝධිය. මේ පිරිස් තුනම, උතුමන් වහන්සේලා වර්ග තුනම නිවන අවබෝධ කරගත්ත අය. පූර්ණ වශයෙන් සම්පූර්ණ වශයෙන් නිවන් අවබෝධ කරගත්ත අය. නිවන අවබෝධ කර ගැනීම ස්කන්ධ පංචකයේ ඇති කල්හිම ජීවත්ව සිටියදීම සිදුවන්නක් බව එයින් පැහැදිලි වේ. නිවන් අවබෝධ කරගන්නේ එක පංචස්කන්ධයේ තිබෙද්දීම ජීවත්ව සිටියදීම සිදුවෙන දෙයක්. බුද්ධත්වයට පත්වීම, පසේ බුද්ධත්වයට පත්වීම සහ අරහන්ත බුද්ධ කියන තත්වයට පත්වීම මේ ගියාට පස්සේ සිදුවෙන දෙයක් නෙවෙයි. නිවන අවබෝධ කර ගැනීම ස්කන්ධ පංචකය ඇති කල්හිම ජීවත්ව සිටියදීම සිදුවන්නක් බව එයින් පැහැදිලි වේ.
නිර්වාණාවබෝධයත් කලුරිය කිරීමත් යන අවස්ථා දෙක වෙන් වශයෙන් දැක්වීමට අවශ්‍ය වීම නිසා පරිනිර්වාණය කොටස් දෙකකින් හඳුන්වා දෙනු ලැබේ. නිර්වාණාවබෝධය ලැබීම කලුරිය කිරීම කියන දෙකක්. නිවනට පත්වෙච්ච කෙනා කලුරිය කිරීම, එහෙම නැත්නම් පිරිනිවන් පෑම, මරණයට පත්වීම කියන දෙක පැහැදිලිව දැක්වීම සඳහා පරිනිර්වාණය කොටස් දෙකකට වෙන් කරලා දක්වනවා. අපි බලමු මේ පරිනිර්වාණය කොටස් දෙක මොනවද කියලා. එයින් ජීවත්ව සිටියේදී හෙවත් පංචස්කන්ධයන් නිරුපද්‍රිතව පවතිද්දී ක්ලේශ ප්‍රහාණය සිදුවන අවස්ථාව, ක්ලේශ ප්‍රහාණය සිදුවෙන අවස්ථාව සෝපදි ශේෂ පරිනිර්වාණය යයි හැඳින්වේ. සෝපදි කියලා කිව්වේ ස්කන්ධ පහ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පහ පවතිද්දීම පුද්ගලයා, එහෙම නැත්නම් කුසල් පුරන්නට යෙදුණු පුද්ගලයා නිර්වාණයට පත් වෙනවා. ඒ නිර්වාණයට පත් වෙන්නේ ක්ලේශ ප්‍රහාණය කිරීමෙන්. කෙලෙස් සම්පූර්ණ නැති කරාම, නැති කළාට පස්සේ නිර්වාණයට පත් වෙනවා. මේ කෙලෙස් පංචස්කන්ධය පවතිද්දීම සම්පූර්ණ වශයෙන් කෙලෙස් වලින් නිදහස් වීම, කෙලෙස් දුරු කිරීම සෝපදි ශේෂ පරිනිර්වාණය කියලා හඳුන්වනවා. ඊට පස්සේ ස්කන්ධයන් නැවත ඇති නොවන අයුරින් විනාශ වීම හෙවත් කලුරිය කිරීම නිරුපදි ශේෂ අනුපදි ශේෂ පරිනිබ්බාන නම් වේ. නිරුපදි ශේෂ කියලත් කියනවා, අනුපදි ශේෂ කියලත් කියනවා, නිරුපදි ශේෂ නිබ්බාන කියලා කියනවා. ස්කන්ධයන් නැවත ඇති වෙන්නේ නැති විදිහට බුදුරජාණන් වහන්සේ එදා ගයාවේදී බුද්ධත්වයට පත්වෙනවත් එක්ක සෝපදි ශේෂ පරිනිර්වාණයට පත් වුණා. උන්වහන්සේගේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහ පවතිද්දි, හැබැයි උන්වහන්සේ අවුරුදු 45කට පස්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සල්ලුවේදී තමයි අනුපදිශේෂ අනුපාදිශේෂ නිර්වාණයට පත් වුණේ. උන්වහන්සේගේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහත් නැති වෙලා කලුරිය කරන තත්වයට, පිරිනුවන් පාන තත්වයට පත් වෙන අවස්ථාව තමයි ඊළඟ අවස්ථාව. නිවැරදි අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි සෝපදිශේෂ සහ අනුපදි ශේෂ, නිරුපදි ශේෂ. වරද්ද ගන්නට එපා. නිරුපදි ශේෂ සහ අනුපදි ශේෂ කියලා ඔබ එකම පිළිතුර ලියලා තියේවි. හොඳින් මතක තියාගන්න. නිරුපදි ශේෂ සහ අනුපදි ශේෂ කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලා. ඉතින් ස්කන්ධයන් සම්පූර්ණ නැති වෙමින්, කලුරිය කරමින් පිරිනුවෙන් නිවීමට පත්වීම අනුපාදි ශේෂ නිර්වාණ ධාතුව. කෙලෙස් පමණක් සංසිඳමින් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහ සහිත පුද්ගලයා පවතිද්දී කෙලෙස් නැති කර ගැනීම සෝපදි ශේෂ නිර්වාණය කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই වගේ තොරතුරු ටිකක් නිර්වාණය සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්නට වෙනවා. නැවත නැවතත් මේ වීඩියෝ පාඩම් බලන්න, වගේම පාඩම් කියවන්න, අදාළ කරුණු කටපාඩම් කරගන්න, දස සංයෝජන කටපාඩම් කරගන්න, මාර්ගඵල අවබෝධය ලැබනවත් එක්කම කොහොමද මේ දස සංයෝජන හීන වෙලා යන්නේ, නැති වෙලා යන්නේ කියලත් මතක තියාගන්න. විභාගෙදී අහනවා සෝවාන් තත්වයට පත්වෙද්දී නැති වෙන අකුසල ධර්ම දස සංයෝජන, සකෘදාගාමී තත්වයට පත්වෙද්දී තුනී වෙන සංයෝජන ධර්ම මොනවද කියලා, අනාගාමී තත්වයට පත්වෙද්දී කොහොමද කෙලෙස් ප්‍රහීන වෙන්නේ කියලා, දස සංයෝජන නැති වෙන්නේ කියලා ප්‍රශ්න අහනවා. එහෙනම් හොඳින් මතක තියාගන්න කොහොමද දස සංයෝජන මාර්ගඵල අවබෝධයට පත්වෙනවත් එක්ක අඩු වෙන්නේ නැති වෙන්නේ කියලා. ඊට පස්සේ කල්පනා කරන්නට ඕන, මතක තියාගන්නට ඕන සෝපදි ශේෂ සහ නිරුපදි ශේෂ නිර්වාණ ධාතුවේ අවස්ථාවන් දෙක පිළිබඳවත් ප්‍රශ්න අහනවා. ඒ නිසා ඒ දෙකම මතක තියාගන්න. සෝපදි ශේෂ නිර්වාණ ධාතුව කියන්නේ මොකක්ද, නිරුපදි ශේෂ නිර්වාණ ධාතුව කියන්නේ මොකක්ද කියලාත් මතක තියාගන්න. එහෙමනම් අපි නිර්වාණය සම්බන්ධ පාඩම එතකින් හමාර කරනවා. පළවෙනි කොටස සාකච්ඡා කළා, මේ දෙවෙනි කොටස. පළවෙනි කොටසේ සාකච්ඡා කරපු තොරතුරුත් මේ කොටසේ සාකච්ඡා කරපු තොරතුරුත් අන්තර්ගත කරලා තමයි නිර්වාණය පිළිබඳව ප්‍රශ්න විභාගයේදී අහන්නේ. අපි බලමු නිර්වාණය පිළිබඳව කොයි වගේ ප්‍රශ්නද අහලා තියෙන්නේ කියලා. එක එක වර්ෂවලදී
එක එක විදිහට ප්‍රශ්න අහනව. ඉතින් කෙටි ප්‍රශ්නවලදීත් ඒ විදිහට නිවන පිළිබඳව අහන්න පුළුවන්කම තියෙනවා. නිවනේ අවස්ථාවන් දෙක මොනවද කියලා. සිත භූමි වශයෙන් ඒක අභිධර්මයේ කොටසට අදාළ ප්‍රශ්නයක් අපි බලමු. ඊට පස්සේ අවුරුද්දේ කොහොමද කියලා. නිර්වාණ මාර්ගයේදී විශේෂයෙන් අවබෝධ කරගත යුතු ලක්ෂණත්‍රය නම් කරන්න කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒවායින් දෙකක ස්වභාවය නම් කරන්න කියලා ප්‍රශ්නයක් කියනවා. මේ ත්‍රිලක්ෂණය සම්බන්ධ කරගෙන අහන ප්‍රශ්නයක්. නිර්වාණ මාර්ගයේදී විශේෂයෙන් අවබෝධ කරගත යුතු ලක්ෂණත්‍රය නම් කරන්න කියන එක කෙටි ප්‍රශ්නවලදී ප්‍රශ්න අහලා තියෙනවා. අපි ඉදිරියට ඒ පිළිබඳව ඔබට මතක් කරනවා. නිවන පිළිබඳව, නිවන සම්බන්ධ කරගත්ත මාර්ගඵල පිළිබඳව, ඒ වගේම දස සංයෝජන පිළිබඳව නොඑක් ආකාරයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ කෙරෙහිත් අවධානය යොමු කරන්නට කියලා ඔබට මතක් කරන ගමන් අපි මේ සාකච්ඡා කළේ පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව තුළින් දහම් පාසල් අවසාන විභාගයට අදාළ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ පස්වෙනි පරිච්ඡේදයේ දෙවැනි කොටස නිර්වාණය පිළිබඳව, නිර්වාණයේ අවස්ථාවන් පිළිබඳව කතා කළේ. ඊළඟට අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා සතර පරමාර්ථ පිළිබඳව. දෙවැනි කොටසේදී සාකච්ඡා වෙන්නේ සතර පරමාර්ථ. එනිසා ඒ පාඩම් වලින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩම් පෙළින් අපි සමුගන්නවා බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ කොටස් තුනෙන් පළවෙනි කොටසේ පාඩම් සියල්ලක්ම මේ විදිහට අපි සාකච්ඡා කරලා තිබෙනවා. පහත ලින්ක් එකෙන් ලබා ගන්නටත් පුළුවන් මේ පාඩම් වලට අදාළ සියලු තොරතුරු. වීඩියෝ පාඩම් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ඔබලා ඔබට පුළුවන් ඔබේ දුරකථනයටම කෙටි පණිවිඩයක් මගින් අපි අප්ලෝඩ් කරන පාඩම් පිළිබඳ විස්තර ලබා ගන්නට. එසේනම් අපි මේ පාඩමෙන් සමුගන්න ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.